ඔන්න පොඩ නමට සිද්න ගැටුවවත්තිෙන කියක එකමත වුණා හරි ඔයි බඩගර ිත්‍ර හඩිය නවකතාව යන වචනයට සත්සර වගේ ඇති බෝඩ්ඩගේ ඇඳෙන්ට ගියා අ ඉඩි පා බෝඩ්ඩගේ නම කතාාවයන වචනයට ඉංග්‍රීසියෙන් යොදන නවල් යන වදන බිඳීාවේ ඉතාලි බසෙහන නොබෙලායන වදනෙහි අග අකුරු දෙක ගැලපී හැලීමනි. සාමාන්‍යයෙන් ඉතාලි භාෂය විතරක් නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවටවිතරක් නෙවෙයි සිංහල භාෂාවටත් තුහොමවය වෙලා තියෙනවා. උදාහරණයක් මම වාකෙටිකක් කියාගෙනන ඕන්න බල. මම ෆෝන් එකෙන් YouTubeුටුබ්බ එකට ගිහිල්ලා. මම ලයි කරල තිබ වීඩ එකක් ආයිපාරක් බලනගමං කෑමකාලා මම මංකින ව වචනික හගඩ මම ෆෝර්් එකරගැෙන YouTube් එක ගහිලා ලයි කරල තිබ වීඩුවක් බලනගම. කෑම කාල. ෆෝ ෆෝර් එක වීඩක පවස් කරලා පිානාරගෙන මම සිංකකකාවට ගිහිල්ලා අතහෝදලා පිගා හෝදල පැත්තකින් රා මෙ මේ රැක් එකෙන් නවලා ෆෝන්් එකරගෙනම කාබරේට වෙලලා ලයිට් එකයි ෆෑන්් එකයි දෙකමදාගෙන මම වාඩි වුණ. බල ඉං්‍රීන කිය වෝක හන අපේ භාෂාවටත් වෙන භාෂාව වචනකතුවෙලා තියන ම මා රක්ෂණ මාලා පාඩමම් කගනට ඕගන කිව ගොඩා කොහමාර එහි අරුත නව හෙවත් අලුත් යන්නයි ඕ ඔයි නොවෙලා කියන වචනය අරුත නව හෙමනත්තං අලුත් කියන එක ඒයුගේ ජන අතර භාවිත වූයේ ජනකතාය අපේ තින ජනකාවිී පෙත බැතින වන ගමරාල දීවිය ෝක ගියා වගේ අන්දර සණිකෑ වගේ ඇ ඔය වගේ ජනකතාභිගාව තියනවා අරරමමේ තවගේ ජනකතා තියන හා වගේ බ්බගේ ස්ස නම්මන කෝමරි ඒයුගේ ජනයාතර භාවිත වූයේ ජනකතාය නැත්තම් ජාතක කතායි ඔවු දැන් ඒ කියනහමයි බැහිතරන්න කෝ ලංකාව ක හිතරන්න ලංකාවේ ලංකාවට නවකතා එනකම්ම අපි කියව්වේ අපි දැක්කේ අපි ඇහුවේ අපි රසවින්දී එක්කො ජාතක කතා නැත්තන් ජනකතා එක්ක ජාතක කතා නැත්ත ජනකතා හරිද එතකොට මේ එක්කො රසවිින්දේ ජාත කතා නැත්ත ජනකතා ඇත්තනි දැන් අප ගත්තොත් හෙම ුත්සරණ දහම්සරණ සඟසරණ පූජාවලිය සදධර්මනත්නාවලිය කියන පංචමහා බන කතා ග්‍රන්ථ යවා ඊට පස්සේ සද්ධර්මා ලංකාරය තියෙනවා බුදුගුණා ලංකාර තියෙනවා ඒේක විදිහව තියෙනවා නතකොට අපි හැම එකකින්ම කියව්වේ අපි රැසවිින්ද පුරාතන ගත්ද තකොට ලංකාවට නවකතා කියනක එනකම් අපි අල්ලගෙන හිටිය ජනකතා ිකසා ජාතක්කතා ික පන්සිි පන ජතකපුොතයම පන්සිේ අතුි සතත් තිබජාතක කතා ඒඩික තමයි අප අල්ලගෙන හි ැ ජනප්‍රවාදයන කටින් කට යන කතා වෙනුවට කිසියම් අයකු විසින් අලුතිම්ම නිර්මාණය කැනු ලද කතා සඳහා අවශ්‍ය වෙනස මේ නව යන වදරින් හැදින් විය එක යැන දැන් අපි හැමදා මම හැමදාම තර්ක කරන්නේ අපේ ඔය සිංහල පන්තියට එන හාමුදුරුවරුවීම මගේ පන්තිවලට එකෙන අඩුවෙන්න්න ටිකක් මගේ කටහිද එක මම දන්නවා ඒැන දැ හිතන මෙම දැන් පස් ජාතක පපුතේ ජතක කතා පන්සේ හතුලි සතක්ති න මේ ති පන්සේජ පත මමිය පති පන්සේ පනස් ජාතක පොත එතකොට මේ පන්සේ පනස් ජාතක පොතේ ජාත කතා තියන පන්සේ හතල හතක් ඩැම් මට තියෙන ප්‍රශ්නය දැ මේ තියෙන්නේ මිනිස්සු හිතංගන්න මේ බුදුන් වහන්සේගේ ශ්‍රීමක දේශනා කියලා මම කියනවා නෑ දෙයනයේ මේ තියන බුදුන් වහන්සේගේ ශ්‍රීීමක දශනා නෙවෙයි මේ කාලයක් තිසි ඉන්දියාවේ ජනතාව අරගෙනාපු ජනප්‍රවාද ික නකතා ටික මේ තියෙන්නේ. හාමුරුවන් එකක කිව් හාමුරුවගේ මනවු්ලෙනවා. දැම් මං අහන්නන්නේ හරි බුදු හාමුදුරුවන්ගේ ශ්‍රීමක දශනා නංමයක තියෙන්නේ. එක ආත්නකට අවුරුදු සීයක් ගත්තොත්තේම ජාත කතා පන්සිය හතල සටට ජාතකතා උොඩඉන්න ළමයි. ජාත කතා පන්සි හතරිි සතට අවුරුදු පනසතරදා සත්සියයක් කන්නපේ ජාත කතා පාන්සි හතරි සතට අවුරුදු පනසතරදා සත්සියයක්ෙන්ඩුවන් දැම් මම ජාතම් මගේ කලින් ආත්ම ම කියනවනහම අවුදු සීියකදරම පසර යන්නෙ එකට බන්්ඩාර්ණයක කාලය ආණඩ කාලය වගේ එකක් තීඩප එතරින් නිහාතවමම මගේ කලින් ත්යයක් කිය නන් හෙම ඉග්‍රීසින්ගේ පාල කාලට යඇන්නපේ හම ත්ම පහත්වෙතරනට ම දම්බදන කාලිතට යන මරදර ගතරම ය මේකේ කොහෙම් පටන් ගත්ත තින්නේ බ්‍රහ්මදත්ත එහ වෙන්න කොහ ඒක අවුරදු පනසතරදා සත්වියෙන් පාලය කරේ බ්‍රහ්මදත්ත ඔට කකිවක් හාමුදුරන් මුණ වුල්ලනවා හාමුදුර පතින්න ඉති මටරන්න න්න මට තන දෙරම කියන්නේ හරිද ඉතිං ඩැන් අපි මෙන්න මේක තමයි අල්ලගෙන හිටිය එකක වැරද්දක් නෑ. ඇැබයි අපි අපිගවවෙෙන එකක් නෑනේ ඇැබයි මිනිස්සුන්ට තේරුණනා කාලය කැනකට අපි හැම දාම ජාත කතාටික කියවන්නේ අපි හැම දාම ජනකතාටික තමයි කියන එක්ො අන්දරේ දීනිකපු හැටි. එක්කොගමරාලා භදිව්‍ය ලක ගිය හැටි එක්වාන්ඩි හදනාගේ කැඳ හැලිය එක්කොහහා වග ඉබ්බගේ ඒසක ඔයටික තමයි අපි හැම දාමනික රිවයින් කරන හිටිය. මිනිසුන්ට අලුද්‍ය කරුණා. හරිද. හෙත් අපේ රටේ ලේක කියයන් වු නොට් එකක එහෙත් අපේ රටේ ලේඛකයන් ඒ මුල්කා ලයේදී අඩුති සිතා ලියන ඒ කතා අඩුති සිතා ලියන ඒ කතා හැඳින් වූයේ අමුතු කතා සමය කතා කතා වස්තු නැත්තම් රස කතා කියයි අලුතල් ලියනේවට කියපු නම්ටිකුත් තිබබ නවකතා යන ඉංග්‍රීසි වදන අනුව සන්නාමයක් යොදා අලවියට ආවල් ඒවා සත්‍ය වශයෙන්ම ඒනාමයෙන් හැඳින් විය හැකි දෙ යන්න ඒ කාලේ පවා විචාරකන්ඩ ප්‍රශ්නයක් වී තිබුණේය ඒ ගැන අපේ මිනිසු නවකතා කියලා ලියපේවා නවකතා නෙවෙේ ඉමුල් කාලේ දැන්න්නවේ මුල්කාලි. එකන ඒකාලෙන් ඉටපු විචාර කන්ඩ ප්‍රශ්න තිබ යකෝ මේ මිලක්හල මේ පොත් වික්කට මේවැ තියනෙ නවකතාද කියල මනිසුන් ප මිනිසුන්ට ප්‍රශ්නය ඇතින්බ. අපි ඉතිර පස්ස දහනම්ඹ වන සියවසේ මුල්බාගයේදේ ලියවුණු නවකතා බොහෝ ආගමික ප්‍රචාරය හා. සමාජ ශෝධනය අරමුණ කරගෙන ලියවූ ඒවා විය දැන් ඇ ම ගට ේඩික කියලෙන්නේ ස්කෝලිස් මිටි කියලදි නෑ ොව වෙන පන්දිල මම දන්න කියල දෙන්නෙත් නෑ කිය යිඒ ලමයි සාමාන්‍යෙන් මම උගන්නන්නේ මොන විදිහකින් විාහකට ප්‍රශ්නයක් කවත් ලියන්න පුළුවන් ට. හරිද එතකොට නිකන් හරි බද්දගමින් ප්‍ර්යක් දානන්නකොටම නදකතාව ඉතිහාසයක් සබන්ධ කල ගෝත්තේ මොක්ද කරන උත්තරන. නෝට්ස් නෑ හැබැයි අපේ පන්තිය අපේ පන්තියේදී ඒවට ඒ ගැටලුවල්ට ඉඩක්නෑ බල න දන නොට ම ලෝක හස නකතාව ක කියන මොක්ද නවකතාව කියන වචන හැදන ොමද ලංකායිතිහස නවකතාවේ විකාශනය ොක්ද කියලා දර්ග නොටකත් යන නොට ම සිහ චාරප ොදාගන්න පුලුව නතුම මේ බැද්දෙගම පාඩු කියල න්න කියලා ගරට ියඩ හමව නින චර නින්සා මේමත් දනග න්න හිදයි ම කියලද හරිද. ඇති නග ටක සිල ද ද අප ස්්‍රානයන් දැවන්න දහනමොන් සීවසේ මුල්බාගදී ලියුණු නවකතා බොහෝ ආගමික ප්‍රචාරය හා සමාජ ශෝධනය අරමුණු කරගෙන ලියූ ඒවා විය. ඒයුගේ ජනප්‍රය නවකතා කරයකුලෙසන නමක් දිනාගෙන සිටි පියදස සිරි සේන ගැන මහාචාරය එදරිවීල සනච්චන්ද්‍රයන් ඔහුගේ සිංහල නවකතා ඉතිහාසේ හා විචාරයන කෘතියහි මෙසේ දක්වා තිබේ ඒගතනම් මංගාව නැත. නවකතා වශයෙන් සිරිසේන මහතාගේ රචනාවල අගයක් නැත එක බරපතන ප්‍රකාශයක්. අත්තිශය බරපදන ප්‍රකාශය. නවකතා වශයෙන් සිරිසේන මහතාගේ රචනාවල සිස මත්‍රිපා සින නැම පියේදස සි සිරිසන මහතාගේ රචනාවල අගයක් නැතද. හ කලාකරුවකුණව සමාජ සංස්කාරකයෙක්ය එතුමාගේ මේ අදහසටඒවකට ලංකා භිශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා මහාචාර්යවරයා වූඊFC ලුඩවයික් එක නොවූ අතර ඔහු දක්වා තිබුණේ එක ලැපැවති සමාජ ආර්ථක දේශපාල තත්වයන් සැලකිල්ලට නොගෙන එම කෘති විචාරයට ලක්කිරම වැරදි සහගත බවය මුකක්දම කියන්න ළමයි පියදහස සිරිසේන නවකතාවල තිබ්බේ මොකද දන්නවද. පියදහස සිරිසේනගේ නවකතා වල තිබ්බේ ආගමික පසුවිිමක්. නැතුව මේ සමාජය තින වැරදි දේවල් ගැන කතාකරප එකක් නෙවෙේ. ඒ නිසා තමයි සරච්චන්ද කිවේ යාගේ රජමේ රජචනවල කිසිම මේ හරයක් නෑහ කියලා. හැබැයි අප ටෙහෙම කියන්න බෑ ඇයි දන්නවද. නවකතාකරුවගේෙන් නවකතා කරුවට, එයා ටකල් කරන්න හදන එයා අල්ලන්ඩ හදන සමාජ පන්ති වෙනස් වෙන. මං කියෙනෙක හොඳට ඔලුට ගන්න නවකතාකරුවගේෙන් නවකතා කරුවට එයා බලාපොරොත්තු වෙන එයා නැතා එයාගේ නවකතා එයාගේ නිර්මාණ කියවයි කිය බලාපොරොත්තු වෙන සමාජ පන්තීන් වෙනස් උදාහරණැක්යන මං ගීතවලි ඔය බස්ල දදාල තිින් සිදුති අපිගෙන බස්සින්දු මල් සිින්දු කියලා ඇත්තර ම කියැෙඇතිවට මල් සිංදු කිය තමයි ැ එතකොට මේ ඒ මල් සිදු කියන ගායකෝ කිහිපදනෙක් මමටික් අඳුරන ඒගොල්න්ගේ එහම ගොල්ලො කියන්නේ නෑබන් ගාමටයන කෙල්ලට එඒමහන්න බන් අපිේතින් සින්දු කරන්න කියල කියන ඒගනේ ඒගොල්ලන්ගේ සින්දුවල ඉලක්ක ගත ප්‍රේක්ෂකය කවද ගාමන්ටයන ෆැක්්‍රියක වැඩ කරන උදේ අට පහ ජොබ්දක් කරන අරාර තරුණ වයසේඉන්න කාන්තාවටගනත්තාම් තරුණ වයසේඉන්න ගැනු පාර්ශ තම ඒගොල්ලන් ල්ලක්කගත ප්‍රේක්ෂකයෝ. හරිද ඒළට දැන් තාම ජීවත්ත ලයින ලංකාවේ අග්‍රගන්න ගයක වන්නවාන සුනිල්ල දිරිසිංහ වික්ට රත්නායක කරුණු අරත දඋල්ගනේ ටම් ජයරත්න ඔය වගේ කට්ටියේ ඒගොල්ලන්ගේ ගීතඒගොල්ලු එලියට දාන්නේ ප්‍රබුත්ධ සමාජ පන්තියට ප්‍රබුධ සමාජ පන්තිී ගැන ඉගනගත්ත කියනගනවී දරක් ද්යක්ක් සු ක් මට හමබලා තියෙනවා ත්‍රීවිල් පදවන මහතුර හොඳ රසක් නතවත් වන සාමන මය කොළම ගහම වැඩිබර ටක්ගල හට මට පාචිරන බහ පික් ප පික් ද. එතකොට සාමාන්‍ය ූබරයක නැගහම පික්මියක ැගහමගේ මනිස්ස හරට දවත්වවා. ඒතවත් ව හ ඒගල ත ර ේවල මට ේන ම නස ්‍රීවිල්ල පද පට ම ක් මහර කරුණු තියවා එක පාරක් මට මතකයි. යක සීජ කෙනෙක් ත්‍රීවිල්ල එකක් පදිනක් කනෙ ඒ මට කියල දුන්නා මමාව කැලනීදන් මෙ බොරල්ලට ඒන ඩිගට මට කියල දුන්න ලංකාවේ වාමාංශික දේශපාලනයගෙන ඇහවා හම කොළඹ වික්ශෂව විද්‍යාලයේ දේශපාලන විද්‍යා විශේෂවේදපදඇතිය මනුස්සේ කරන්න ත්‍රීවිල් පදිනක ඒවෙන්න පුළුවන් හරිද එතකොට ඒනිසා රස්සාවේ මිනිස්ුමයින්න බෑන් ම ඒකැකේ උගත් කමනෙවේ බුද්ධක් තියෙන්නනි හිත්‍රරීමණ රසවිදින් එතකොට මේ එකං එක සමාජ පන්තිී වෙනස් වෙනවා අපි පෙතර රැඳන්නතු තවඩිය කිස්සර හරිය ඉංග්‍රීසියෙන් පලවූ ප්‍රථම නවකතාාවල සැකෙන්නේ එද්දා සත්සේ දහනමේදී ග්‍රන්තත්දවාරෙන් නිකොත්තු ොබින්සන් කරුසෝය ොබින්සන් කුසකිල ෙලිීමේටවිසිරිස හුදියා ඒ කතුවරයා ඩැනියල් ඩිෆෝයර් සිංහලෙන් නවකතාාවක් පලවූයේ අවුරදු දෙසීයකට පසුවේ එද සම් සස හ ලස්තුනේදී මහාච දිරිල් සලචන්දයන් විසින් ඉංග්‍රීයන් පල කනලද සිංල ෆික්ෂන් කෘතියෙන්ද මීනා ප්‍රථම සිංහල නවකතාවවත හෞරු කර තිබේ ඒවාගේම මහාචාරය පුංචි බ්ඩාට සන්නස්ගලද එතුමාගේ සිංහල සාහිත්‍යය වංශයේද මීනා ගැන ඒයාකාරය සඳහනක් ඇත. මහාචාරය ආරය රාජ කරුණාද ඒ මුල්ලයුගේ ප්‍රබන්ධ අතර මනා ප්‍රථම නවකතාවලෙසි දලකී හැකි සාදරී ලක්ෂණ සංන්ීය තිබව පෙන්වාදී තිබේ. හරිද එතකොට? දැ සමහරතනක කියනවා මේ අලුත්ගමගේ සයිමන්ද සිල්වාලියපු මීනානාවකතාව තමයි ලංකාව ප්‍රථම නමකතාව කියලා එක පිගන්න පුළුවවා හරට ල ම ල ේ චිතරයක්ක් ් තින ට ට ලන්න ගලට ද මීනා කියන ඔරිනල්පුොත හරිද මීනා කියන ෝරිිනල් පුත තවයි තින් හඩද එතකොට මහාචරය පුංචි බණ්ඩාඩට සන්නස් කල අපි අරිෙන PB. සන්නස්ගල කියලා අරම කලින්කිවර උපුරෂන් සන්නස් කලක සර් කෙනක් කෙන ඒගේ තාත්තක අයි ඇඒගේ ලොක තාත තමයි මහචරය පුංචි බ්ඩ සන්නස් කළ ගැන්නේ. PB සන්නස් කල එතකොට PBන් සන්නස් කල තමයි දැනට ලංකාව සාහිත්‍යගෙන ලේපු හොඳම පොත ීරදයන්නේ සිංහල සාහිත්‍ය වංශේ සාමාන්‍යෙන් ඒ පොත මහතායි මෙන්නම මෙච්චරක්කිත පියල්දස් ගන්නතුකවෙදේ පොත මේ මත් ගන්න ලාපොරොත්තිඉන්නවා මටම කියවන්න හම්බෙලානෑ ඒ පොත ලංකාවේ අනුරාධපුර යුගයේන කොළඹෝගේ දක්වාම හැම සාහිත්‍ය වෙනස් වීමක් ඒ පොතය සඳහන් කරලා තියවා. විශාල මහන්සිය. අවුරදු පහවක් විතර ගියලුයට ඒ පොත ලිය අුරදු පහලවක් කිය ොරට අවුරදු පහලවයි එහ ගු ඉපදිච දවසසිත තයි පොදලයා ගෙනැවිලති. අවුදු පහලක් ගතලතින පොතල ලිරගන් අනි සඳෝසය ් ඒ ලඟට. ශ්‍රී ලංකාවේ සිංහල පාටකන්ට නදකතාව නමති කලාමාධ්‍ය පිළිබඳව. පළමුවරට දැනගැනීම ලැබෙන්නේ දහ නවවැනි සියවසේදීය. ආද සිංහල නවකතාකරුවන්ට ස්වකීය මාධ්‍ය අවබෝධ කර ගැනීමට මහත් පරිශ්ෂමයක් දැරීමට සිදුවින. එසේම සිංහල පාඨක ජනයාටද නගකතා මාධ්‍ය වටහා ගැනීමට මහත් ව්‍යායාමයක ඒදීමට සිදුවිය. දැල් ලංකා මිනිසන්ට අලුත්නිෙ. නිසුට හැද ත්තු ො පි දැන් ස්සල්ලාම කොවිඩ්ඩාහමකුතුර පාරිගයාමීටරේ මස් දැම සටයිසස් පාච්චි කරනෑ අපිත්නෑ තමයි එක මිනිස්ස කියනකලා පිත් අප යිතන හරි ගුලොත් අයිද මද කල න ගු මසදු පන්ති රනවා මත් මාසද පර ගිහින්තේෙන කොරුණන තිබ කාල රිද ඒ අර අදැ ම සා දැ ේ ට දැ. මේ මේ මාස්සනත පාරිගයොත්තම ම මතකවත්ත ික්ු සංස දේතම කියන්ඩුවන්නේ. රි ඒනිසා අරර මුල්කාල මොනොහ දෙක් ආවහම තේර නක බලස් කරගන්න කොමද කියලා නවකතාව ලංකාවටම ලංකා මනිසු තේරුන්ෑ කොම නවතාව කිය න්්ඩෝනි කොම නමකතාව රස වින්දෝට රසවි ඉන්දඩෝනි නවකතාව කියන්නේ මොකක්දක තේරුන්නේ. හරිද එතකොට නදකතාවක් ජාත කතාවක් දෙල ැලුත්ෙම වැඩ ලේ. ව කතාවක් දියහා කවයක්ක් දිහා බල විතිර බලවත්ම ඒට ලඩ ඒන්සා නාව කතාවක් දිිය බලන්න නම කතාවක් දිා බලන විටියට සරලවකිොත් චිකන් ්‍රයි් රයිස් එකක් නෙවෙයිනේ චිකන් පුුරයානික් කියන්නේ පුුරියයානනිකෙතින වෙන ටේස්කක් චිකන් ්‍රයිඩ යිසි තින වෙනට ටේස්් එකක් අයිකීම එකෙති වෙනටේස්ට එකක් වටලප පංෙතින වෙන ටේස්් එකක් න වටලප පංවොල රසයිස්ටමලින් හොල හරියන්න අයිස්කීමට රස වටලපපල වටලප පංවොලින් හොලා වැඩක් නෑ ඒ වගේ ජාත කතාවක තියන ගතිය නවකතාවක නෑ නවකතාවක තිය ගති ජාත කතාවකත් නෑ එදක දෙකක්. සිංහල නවකතාවේ වර්තමාන ස්වරූපෙහි මූලබීජය දක්නට ලැබෙන්නේ එද්දා ස් තමසය පහවසරේදී අලුත්්ගාමගේ සයිමන්ද සිල්වා විසින් ලියා පල කරු ලද මීනා නැමැති කෘතිය දුන්නේ. ඔහුගේ සෙසු නවකතා අතර තෙරීසා සහ අපේ ආගම නැමැති කතා දෙකද දක්නට ලැබේ මීනා පලබන්නේ නමසය පහවසරේ දය. එනම් පියදාස සිරිසේනගේ ඉතා සුප්‍රකට එමෙන්ම අතශයෙන්ම ජනප්‍රියත්තයට පත්තුූ රොස්ලින්න් සහ ජයතිස්සන නවකතාව පළවීමට අවරුද්ධකට පමන පෙරේ අවරුද්ධේන්තමයි ගීලාතින නැත්තංට කැන්ඩි කියනෙ. නිකං අරි පින්ටිංක් පින්ටින් ඩිලේකක්වෙලා ඒමනත්තම් සයිමන්ද සිල්ලට ලියබපුදේව ම ැති වලා ලියපුටි නැති වෙලා මොනවාරි ගැටුුවක්කුණනානග. ද සිස තමයි ලකාව මුලිීමමනවකතාවල විකි කියලට හඳුන්න තිබා යිය මුණේ නෑ අවුරුද්දිං දෙන්න පිට පන්නා. එනම්ියද සිසන තා සුප්‍රගටම තිය ජනපය අතයට පත්තුර ස්ලින් සසා ජයතිතය නතාව පලවීමට අවුදධගක පමන පෙරේ තැම් සාහිත්‍යවේ දීන් පවසන ආකාරයට ඉංග්‍රීසි අවකතාව කුමක් දයි ඉග්‍රීසි පාට ගැන හඳන්වාම දීමේ ගෞරවය සැමල් රිචස් රජෙඩසන්ට හිමිවෙන්නක් මෙන් දස සිරිසේනට සිංහල නමකතාවේ ගෞරබය හිමලි ඉම්වත්දකෙන් අලුත්ගමගේ සයිමන්ද සිල්ල ලංකාවේ පරෙන නවකතාව ලිව්වට නවකතාවක තියෙන්නෝන හැමලක්ෂණයක්ම ඒ පොතේ තිබ්බෙන හිතන්න මෙ මං උදාහරණැක් කියන්න මෙ අපි හිතමු මේ ති ෆෝන් එකක් අපිතු මේ නමගේ බවබ අපි මේක ෝන එක කියර දැන් ඔන්න මේක හදන්න්නේ අලුත්ගමගේ සයිබන්ද සිල්ලා මේක කෝන එක අපිම මේ ෝන එකක් කියලේ පවබැක් කරිද මේ ෝන කියලලා පු කල්පනය කරම ඔන්න මේක හදන්න අුත්ගමගේ සයිමද සිල්ලා හරිද මේකෙන් කරන්න පුළුවහන් කෝල් ගන්නකයි මැසේ්රන එකයි විතරයි මේක කරන්න පුළුවන් කෝල් ගන්නක මැසේච කන එකයි විතරයි ඔන්න එක පැත්තකින් තිීබා එතකර අපට කියන්න පුලන් වුන්න ලංකායි මුලින්ම එක ැදිව අලුත් ගමගේ සයිමන්ද සිල්වා කියරවුණ දැ අපි පැත්තකින් ද. ඊට අවුරුද්දකට පස්සේ පියදා දිස හඳවා ෆෝ එකක් හරිද පියදාස සිදුසෙන් හතන ෆෝන් එක කැමරාවකුත්තියෙනවා කෝල් ගන්නත් පුළුවන් මැසේච් කරන්නත් පුළුවන් සෝශල් මඩිය යුස් කරන්නත් පුළුවන් ඉන්ටනේටුත් තියෙනවා සසිදුහන්නත් පුළුවන් ්‍රේඩිය හෙකුත්තියෙනවා ටෝච්චකුත්තියෙනවා ඊට පස්සේ කදදම ංග ලොක පට් එකක් තිෙනවා හරිද එකඒ එකව තියනවා. හරිද ෆෝකල ඩිස්පලේ එකක් තියෙනවා. හරිද එතකොට ඉහෙනන්දැන් මට කියන්න ජංගමුදුරකථනයක තියන ලක්ෂණටක හරියට තිබ්බ කාගේගේද කාගෙද. අලු ගමගේ සමන්ද සිල්ලෝගේෙද පියදා සිර සේනෙද. පියදා සිල්සයනගේ. හරිද පියදාස සිල්සයනගේ එක ඒක තිය හිද පියදදා සිසන වැඩක්‍රඩට් එක කැන්නනෝද නොද වැඩිකරඩට් එකක් ැන්නනු. ඒනිසා අපි කියනවා, දගමගේ සමන්ද සිල්ල නකතාවක් ලිවතමයි මුලිම කමක් නෑ හරිද හැබැයි නවකතාවකතියන ලක්ෂණ ටික ඔක්කොම එකතු කරලලිවේ කවුද පියදාස සිරිසය ඒක මතකතියා ගන්න එකොට ඔන්න හෙමලේපු පොත තියනම්තින් වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස සහ රොස්ලිම් දෙ අපසට්නේ දේකාල නම් ඒැනම නම්දාන්න න වීය හ දේවගේ නම්දා නෑ ැබිනිේ. පියදාස හිසේනගේ දෙවල් නවකතා නිකුත් වූයේ අපට වෙච්ච දයන නමිින් ම ඕගලන්න ොඩි දෙයක්න්න දෙැම්ම පෙරීදගේ සරසයි පුක්ෂප ගිහිල්ල සාමාන්‍ය සරයි භක්ෂප්කට ම යන්නන්නේ අඩුම පයක් ගත කරන්න බලාගෙන මොකදේක වැඩරන්න ගොඩක්ිවිරි සම මාදුරනු මත් ඒගොල්ොත්තක හිතවත්තේගේ ඒකට හමතේගොත්ත කතා කරන්න අලුතැහල පොත් මද තයෙකෙන බලන්දෝන ඔහොම ඉන්නකොට අරත් දැන් කලින් හිටම හමුදාපතිකවතු මේ කවල් ගුණරත් ල් ගුණනත් ලමයි නියලති පොට්ටික රනමග ඔස්සේ නන්තිකඩාල් අධිෂ්ටානය අදිිෂ්ටානල්ලව යනෙවි වසන්ද කරන්නකට රණමග ඔස්සේ නන්තිකඩාල් ගෝටාබය ඔන්න පොත් ළමයි ඒක නිකං හරියට මේ දැන්වේ රණමක ඔස්සේ නන්තිකඩල්වන් කියලතිය ඒ පොතේ එක්ක තන වවත් සදගත්හන්සේක ගෙනමනෑ හොයිත් තරන්නං සාහිත්‍යකරුවක් කියතරට පහත් චරිත ඇතිකරට පන්න අපි හොඳරන දන්නවා යුද්ධවර කරන කාලේ ය යුද්ධිවර කරන කාලේ හමුදාපතිකව සත්හන්සේක සලත් ෆොන්සේකනම ගෑවිලලා හන මවස නතිකතාගේ පොතේ කල් ගුුණරත්කෙනම හොදව ඉතික වෙන්න බෑ කමල් ගුණත්න වකට ඉට සදත් හන්සේක ගන්න අනති. එසා සාහිත්‍යකරුව විදිහට පරිල්ණ ර වෙන් හොඳ මර ටක්ව හ ොන් දෙක්ගෙන ඔය පැත්තින්න සිංහල ගරන ඇදුරෙක්්ගෙනව කිව. ඒ වගේ පරිකල්පනී හොරවෙන් හොරුවවෙන්න හොඳනය අපි සාහිත්‍ය කර වුණා මේක පව් හඩ සාහිත්‍ය ඇතක සෙල්ලන් කරන්න හොඳනෑ එතකොට මේ මේ අරාර ඒ වගේ තියනව ඒනිසා සාහිත්‍ය ක කියලා හ අතර වන හැම පොතම සහන්ද සාහිත්‍යකුතියකල තරන් එපා සාහිත්‍යකුති කරනාවක් පරිශිල්ලන කරහම මොගලන්ටම හැදන පොඩි පොඩි ටැලන්් එක අපොත හොඳයි මේ පොත නරකයි දැ මට හැකි මා පොරක් කියලන වේ කියන්නේ ජක් ැතින න පොතත්ක් නැතින්නේ පොත කන්දවඩ ගින්ද ජක් නති කල ලංකාව හොඳ කලාකරුව කිසිටලක්නකම පිගන්නවා. යාට කලාශිල්ප දහටක් විතර පුළුවන් දැව මද සසලත් කලුක දිගල් කියගේ ප්‍රග්‍රමක්ක කරන්නේ හැබැයි මේ පොතේලමයි තනිකර අයිසිං වගේ භාෂාවක් තියන කියවඩ හිතන්නේ. හරි නී ලසයි. හරිද එතකොට සාහිත්‍යරුවකට ජක්ස නන්තින ත හදාගන්නට ගොඩක් ේවල් තියන කියලා මට හිත. ඒත් එක්ම මානිික්කාවත මේ අස්සලෝය ටෙලියක්කම ෂදට කරන මහිද ප්‍රසාත් මස්තිමුම ප්‍රමුක්ක වෙල මේක ඔගල්ලන්ගේ ප්‍රදේශය න්න දක්ෂ සාහිත්‍යකරුවත් මහිද ප්‍රසාත් මස්තිිමල මේ යාලිබුවතක් මානිික්කාවත මේ මානික්කාවත කියන පොතේ ගැමි යාරි භාෂාවක් තියෙන ඇකට ඔන්න බලන්න එයාට තියෙන වෙනම භාෂා ශයි්‍ය තකොට දැන් ඔබට තේරෙනු සාහිත්‍ය කරුවෝ එකක විදිේ භාෂාරටා පාවිච්චි කනවා එකක විදිහ කතා නිර්ණායක පාවිවෙච්චි කනවා ඒවා අනුව අපි අපේ කැමතිකමති පොට්ටික තෝරගත්තාහම පශ්ශී වල වෙන. පියදා සිින්සන එක දෙවිෙන නවකතාව නිකුත්තු වේ අපට වෙච්ච දෙයන නමණ එනෙක් බිතිව හු සිලල් ලියනලද නවකතා තරුණකගේ ප්‍රේමය ඩිංගිරි මැනිකා වලවුවක පලහිලවව විමට තිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය මහයිවරී ඩබඩ කෙල්ල ආදිය ව ර් දැන්. සිල්සේන නවකතා කරණයට පිවිසීමෙන් මද කළකට පසු සිංහල ප්‍රබන්ධ ඉතිහාසේ දර්ශනය වන මීලක කතුවරයා W සිිල්වාය ඔහුගේ නවකතා කරනේ පිළිබඳව මදහත් තිමර්ණය ගෙදර මහාචර ඉදිරිවිලි සරච්චන්ද සොකය සිංහල නවකතා ඉතිහාසේ හා විචාරය නැවති සුප්‍රකට ග්‍රන්තය තුළද අදහස් දක් ප ඇත W සිල්වාගේ මුල්ම නවතාාව පලවන්නේ ඉදදා සමසය නම වසරේ දී ඒ නමින් සිය ලතා හවත් අනාද තරුණය නම්බේ ඒ වනට කතුවරයාට වයිවෞුදු දහනමයක් පමණවිය මං උන් ොතන මයි ඇත එකවෙෙන නැත්තේ අවුදුදහනමයකින් සාමා්‍ය ලමයි පොතක්ටය ඉවර කරන්න බෑ මම දන්න සාහිත්‍යය අ වු දහනමැකලක නවකතාවක් ලියඩ වයිසක් නෙවෙ මොකද නවකතාවක් ලියන ලම අපට අත්දකීම් ටිකක් තියෙන්ඩු. හරිද ඒනිසා මම එක චර එකඟ වෙන කාරණාවක් නෙවේ හරිදි மடம்பாத்தின்

දැ පෙද සිල්සෙන් නවකතා කරන පිවිසීමෙන් මඳද කළකට පසු සිංහල ප්‍රන්ධ තිහාසේ දර්ශනනි මිලම් කතුවරයා ව් සිල් බවං කලක වන ආයිපරක් කියන්න ඔහුගේ නවකතා කරණය පිළිබඳව මැදහත් ති මර්නයෙෙන මහහාචර ඉදිවිට ස චන්ත්‍රට හද හරි එතකොට ඔවු ඕගේ නවක ඔහුගේ නවකාරන පිළිබඳව ැදහත් තිමර්ශණයක එදන මහාචාරය දිරිව සරච්චන්ද්‍ර ස්වකය සිංහල නවකතා ඉතිහාසේ හා විචාරය නොමැති සුප්‍රකට ග්‍රන්ථය තුළද අදහස් දක් ප ඇත සිල්වාගේ මුල්ම නවකතා පලවරන්නේ ඉද්‍යාස්තමසය නමය වසරේ දීය ඒ නමින් සිරිය ලතාහෙවත් අනාද තරුණය නම්බේ ඒනට කතුරයාට වය සු දහනවය කමට මන්ගේ මංක මකට එකවෙන නැක. ඉන්න අනතුර ලියනද කෘති නතුර ලක්ෂමි හිමත් නසැන රජනිය කැලෑ හන්ද නිගන කොල්ලා සුනේත්‍රා නොුවත් අවිචාට සමය දයිවෝගේ විජවා කොල්ලේ විජාවා කොලේ මයි මංගව තිබ ඔය ගොඩවෙල ලාස්සගේම මේ කොල හස්සරේ දරුවක් කියලගත් යාගාවබතු නැත්ම පෙනද. කෘතින්ද ජූලිහත සහ රිදිී හවටියයන රහස් පලික්ෂ නගතා දෙකද පාටකීන්ගේ විශේෂ ප්‍රසාදයට ලක්විය රයිට. ළම ඇතිනින් පස්සිට මෙතති නිංහට මේක හතා කරන්න පුළුවන් හැයි ඒට කලින් අපේ ගීත ගීතයක් රසවිදිගෙන මංගේ ගීතේ රමෝගරන කියෙන්න මේ ිට ලොබග අලු මටන ලොගන්න තිට බකර ආ හෝහෝ හෝ පොඩකඩ මේර විභක්ති වර්ගත තුනකුත්ේ එනවා පටිවිර කරන්න මං ඒගත් කරනවාද ලොග්ගන්නක අලුත්තක ලොගග